ඇගේ ලේවල්ට ක්‍රිකට් කලවම් වෙලා තිබ්බ අපේ රටේ මිනිස්සුන්ට මේ වෙද්දි හරිම දුක්ඛදායක ආරංචියක් තමයි අහන්න ලැබිලා තියෙන්නේ. ඒ තමයි ICC විසින් නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් සංචිතයෙන් එයාලා ලිස්ට් එකෙන් අපිය කපලා දාලා තියෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කවදාවත් ජාත්‍යන්තරයේ තියෙන ක්‍රිකට් තරගයකට සහභාගී වීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ තවත් සිංහලෙන් කිව්වොත් අපේ රටට ආයපාරක් මේ නැෂනල් ටීම් එකක් කියලා එකක් නැහැ. එහෙම එකක් හදාගෙන අපිට මේ ඔස්ට්‍රේලියාවට, පකිස්තාන්ට, නිව්සීලන්ඩ් වල, නෙදර්ලන්ඩ්, බංගලාදේශ් මේ කිසිම රටක් එක්ක ඊට පස්සේ තරග වදින්න හැකියාවක් නැහැ. අපි ලිස්ට් එකෙන් කපලා. ඔක තමයි ඇත්ත විස්තරේ. ඉතින් මේක මෙහෙම වෙන්න හේතුව මොකක්ද? ඇත්තටම මේ ICC කියලා කිව්වට මේක ඇති ICC ක් නෑ. මේ වෙද්දි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එක මගරෙද්ද මේක ඇත්තටම ඉන්දියන් ක්‍රිකට් කවුන්සිල් කියන එක අපිට හොදටම පේන දෙයක්. ඉතින් මේ ඉන්දියාවේ තියෙන බලපෑම මත තමයි ලංකාවට මේ වෙද්දි ICC විසින් ක්‍රිකට් අයින් කරලා තියෙන්නේ. මේකට ප්‍රධාන හේතු තමයි මොකද ප්‍රමෝද් වික්‍රමසිංහ මැච් අපේ ලංකාව කාලා අවුට් වෙලා ලංකාවට ආවට පස්සේ ප්‍රමෝද් වික්‍රමසිංහ කිව්වා එයා දවස් දෙකක් ඇතුළත මේකේ මේ කුමන්ත්‍රණයක් දෙනවා, මේක මම හෙලි කරනවා කියලා කිව්වා. එතනදී මේකට සම්බන්ධ ඉන්දියාවේ ඉත්තෝ ටික බය වුණා. ඒවා ප්‍රධාන හේතු. අපි මේවා ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් බලමු මේක ටිකක් මේ පස්සට කරකෝලා රිවයින් කරලා බැලුවොත් මෙතන මේක කොතනින්ද මේ ප්‍රශ්නේ පටන් ගත්තේ? මේ ප්‍රශ්නේ පටන් ගත්තේ හිරු ටීවී එකේ සලකුණ ප්‍රෝග්‍රෑම් එකේ චමුදිත ඇතුළු මාධ්‍ය පිරිස විසින් ක්‍රීඩා මාත්‍ය රොෂාන් රණසිංහගෙන් කරපු ප්‍රශ්න කිරීම වලින් තමයි මේක පටන් ගත්තේ. එදා දවසේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ යද්දි ශ්‍රී ලංකාව සහ අෆ්ගනිස්තානය අතර මැච් එක තිබ්බා. ඒ මැච් එකේ ශ්‍රී ලංකාව අම්බානකට අෆ්ගනිස්තානයෙන් කමින් තමයි හිටියේ. ඉතින් ඊට පස්සේ චමුදිත ලහව ප්‍රශ්නයක් රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමතිතුමාගෙන් මේ කෝචස්ලට කොච්චරක් මුදලක් ඉන්වෙස්ට් කරනවද, ඒ ඉන්වෙස්ට් කරන තරම් රිටර්න් එකක් එනවද, මෙන්න මේක තමයි ප්‍රශ්නේ උනේ. ඉතින් මේකෙදි රොෂාන් මන්ත්‍රීවරයා ඇමතිවරයා මේ ලිස්ට් ඩවුන් එක පෙන්නවා. ඒ කියන්නේ මෙයාලට කොච්චරක් ගෙවනවද, මහේලට ගෙවනවා ලක්ෂ 64 ගාන ඩොලර් 20000ක් කියන්නේ, ක්‍රිස් සිල්වෝඩ් ගෙවනවා ලක්ෂ 96ක මුදලක්. ඉතින් මේ මාසික පරිදි මෙච්චර මුදල් ගෙවලත් ඇයි මේ ක්‍රිකට් වලට මෙහෙම වෙලා තියෙන්නේ කියන දේ ගැන තමයි එදා දවසේදී මේ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරේ. ඊට පස්සේ මේක පොඩක් වෛරල් ගියා. මෙච්චර ගාණක් මුන්ට ගෙවනවා, හැබැයි කිසිම වැඩක් ක්‍රිකට් ටීම් එකට වෙලා නැහැ කියන දේ තමයි සමාජයේ මිනිස්සු බහුතරයක් කතා කරේ. ඉතින් ඒකත් එක්ක මහේලලා එක්ක මේ ටීම් එකේ කෝචස්ලත් එක්ක මේ බලධාරීන් එක පට්ට තරහක් මේ සමාජයට ඇති වෙනවා. ඒක පට්ට කුපිත වීමක් බවට පරිවර්තනය වුණා. මොකද ඇත්තටම අපි දැනන් හිටියෙත් හැමෝම වගේ දැනන් හිටියේ මහේල ජයවර්ධන මේකේ මේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච වොලන්ටියර් කෙනෙක් විදිහට උපදේශනය කරන කෙනෙක් කියලා. පස්සේ තමයි දැනගත්තේ මේ මනුස්සයා ලක්ෂ 64ක් මාසෙට පඩියකුත් අරගෙන තමයි මේ ඉඳගෙන ඔහේ ඉන්නේ කියලා. හරි. රයිට්. එතකොට දැන් අපිට මේකේ තව හරලා බලනකොට පේන දෙයක් තමයි දැන් මේ සම්බන්ධයෙන් අපේ රට, ඒ කියන්නේ මැචස් 9ක් අපිට ගහන්න තිබ්බනේ වර්ල්ඩ් කප් එකේ. ওই 9ෙන් අපි 2යි දින්නේ, ඉතුරු 7 කෑවා. කෑවට පස්සේ මොකද උනේ? රොෂාන් රණසිංහටත් මල පැන්න. ලංකාවේ හිටපු ක්‍රිකට් ඇගට කාවැදිච්ච අපි වගේ මිනිස්සුන්ට, ප්‍රේක්ෂකයින්ටත් පට්ට විදිහට මල පැන්නා. ඉතින් ඒකේ හේතුවක් විදිහට SL ක්‍රිකට් එක වට කරන්න තරම් සෙනඟක් එකතු වුණා. පොලිසිය දාලා SL ක්‍රිකට් එකට වෙනම ආරක්ෂාව දෙන්න සිද්ධ වුණා. ඉන්නේ SL ක්‍රිකට් එකේ ටීම් එකේ තේරීම් කමිටුවට ඉල්ලා අස්වෙන්න කියලා රොෂාන් මන්ත්‍රීවරයාත් මේ එක කිව්වා. හැබැයි ඒවා කිසි දෙයක් ගණන් නොගෙන ශම්මි සිංහල ශම්මි සිල්වල ආතල් එකේ පැත්තකටලා ඒ රටවලට එලා හිටියා. ඉතින් මෙන්න මේ දේත් එක්ක තමයි මේක තව තව තෙරපෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ මේක පාර්ලිමේන්තුව ඇතුළටත් ගියා. විමල් වීරවංශ සහ මහේල ජයවර්ධන අරගත්තා. විමල් වීරවංශ කෙලිම ගියා මහේලට ඩොලර් 20000ක් මෙච්චර පඩි අරගෙන කරපු බිජ්ජක් නෑ. ඊට පස්සේ අපි ඇත්ත කතන්දරේ ගත්තොත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මැච් එකේ ඉන්දියාවට මුලින්ම ගහන්න දෙන්න කියලා කිව්වේ මහේල කියලා විමල් කිව්වා. ඉතින් යාට ඒක ඔප්පු කරන්න සාක්ෂිය ඇති. මොකද මහේලේකට ප්‍රතිඋත්තර දීලා තිබ්බා මං ආපුවාම මෙව්වා මේකට ප්‍රකාශයක් දෙන්නම් කියලා. ඉතින් ඒකටත් විමල් ඇටැක් කරලා තිබ්බා. හා හරි ඔය ආවිල්ලා දෙන්න. වා දෙනකන් තමයි මාත් ඉන්නේ. මං ගාතව නොකියපු ගොඩක් දේවල් තියෙන ඒවත් මං කියන්නම් කියලා විමල් කියලා තියෙනවා. ඉතින් මේ වගේ තව ගොඩක් කතන්දර මේක ඇතුලේ තියෙනවා. ඒක එකක්. අනිත් එක තමයි මේ අතුරු කමිටුවක් පත් කරානේ රොෂාන් රණසිංහ. මේක පත් කරාට පස්සේ අපි හැමෝම දන්න දෙයක් ශම්මි සිල්ලා විසින් ඒකට විරුද්ධව පෙස්සමක් ගහලා ඒක දින 14කට අවලංගු කරලා කල් දම්මලා එයා ආපහු මේක ඇතුලේ බලේ පවර ගත්තා වගේ වැඩක් කරා. අර්ජුන රණතුන් එහෙම SL ක්‍රිකට් එකෙන් ආපහු වාහනේම ගියපයින්ම ගියේ ඒ සිද්ධියේ හින්දානේ. රයිට්. එතකොට දැන් මේ ශම්මි සිල්ලා මොකටද මේ එන්නේ? එයාට ඇයි අයින් වෙන්න බැරි? මොකද ශම්මි සිල්වලා කියලා තියෙනවා මේ ඉන්දියාවේ මේ වර්ල්ඩ් කප් එක, කියන්නේ වර්ල්ඩ් කප් එක පටන් ගන්න කලින් ලංකා ටීම් යන්නත් කලින් ඉන්දියාවේ පුද්ගලයෙක් මෙහි ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා විමල් වීරවංශ කියනවා. ඇවිල්ලා එයා කියලා තියෙනවා කියලා මේ දේශපාලනය මැදිහත් වෙන්න බෑ SL ක්‍රිකට් වලට කියලා තියෙනවා. ඇයිද ඒක කියන්නේ? ඉන්දියාවෙන් එකෙක් ආවේ. ඉන්දියාවෙන් එන්න අවශ්‍යතාවය නැහැ නේ. ICC එක, කියන්නේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එක තියෙන්නේ ඩුබායි. හරි.
එහෙනම් ඩුබයි වල ඉන්න කවුරු හරි සමාජිකයෙක් ඇවිල්ලා ඔන්න ඔක කිව්වනම් ගැටලුවක් නැහැ. මේක මේ ඉන්දියාව එකෙක් ඇවිල්ලා SL ක්‍රිකට් වලට දේශපාලන මැදිහත් වෙන්න එපා කියලා කියලා ගිහිල්ලා ඊට පස්සේ දැන් මේක පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරපු හින්දා මේ ප්‍රශ්නය. මොකද ලංකාවේ මිනිස්සුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් මේක. හරි. අපේ ක්‍රිකට් වලට මොකද උනේ? මෙහෙම නෙවෙයිනේ අපි ඉස්සර ක්‍රිකට් ගහුවේ අපේ දිල්ෂාන්ලා සංකක්කාරලා ගහුවේ කොහොමද කියලා අපි දන්නවනේ. ඒ එහෙම තිබ්බ ක්‍රිකට් ආපහු ඒ තත්ත්වයට ගේන්න තමයි මෙච්චර මේ මිනිස්සු දැගලුවේ. ඉතින් ඒක මේ මිනිස්සු නියෝජනය කරන පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන එක ප්‍රශ්නයක් වෙන්න බෑ ඉන්දියාවට. මේක ප්‍රශ්න වෙලා තියෙන දැන් ඉන්දියාවටනේ. මොකද ඉන්දියාවනේ කිව්වේ දේශපාලන මැදිහත් වෙන්න එපා කියලා. ඉතින් ලංකාවේ පාර්ලිමේන්තුව ඇතුලේ මේක කතා කරනවා කියලා දැනගත්තාම ඉන්දියාව විසින් තමයි මේ ගැටේ ගහලා තියෙන්නේ මං හිතන විදිහට. මේ ICC එකෙන් මේ ලංකාව කියන රට සංචිතෙන් අයින් කරන්න. මේකටත් ගහලා තියෙන ලොකම ගේම තමයි මේක ඇතුළේ ඉන්න ඉත්තායින්, ඒ කියන්නේ ඉන්දියාවෙන් ICC එකෙන් දාලා තියෙන ඉත්තා දැන්ට තියෙන මේ අනාවරණය වෙලා තියෙන කරුණ අනුව ශම්මිසිල්ලා. ඉතින් ශම්මිසිල්ලා ඒ හින්දම තමයි කියලා තියෙන. ඔයාලා දකින්න ඇති පාර්ලිමේන්තුවේදී චරිත හේරත් එහෙම කියනවා. මේ ශම්මිසිල්ලා කිව්වයි කියලා මේ ලංකාවේ ජනතාව සනසන්නවත්, ක්‍රීඩකයෝ සනසන්නවත්, ක්‍රීඩාව සනසන්නවත් නෙමෙයි SL ක්‍රිකට් තියෙන්නේ. මේ රට සනසන්නවත් නෙමෙයි කියලා. ඉතින් ඒකට චරිත හේරත් එහෙමත් ඔයාලා දකින්න ඇති කියලා තියෙනවා. එහෙනම් ඒකට ශම්මි ක්‍රිකට් කියලා දැම්මම ඉවරනේ කියලා, ශ්‍රී ලංකන් ක්‍රිකට් කියලා නැතුව. කියන්නේ එහෙව් මට්ටමට ඌ ඒ තරම් පොරටෝක් දෙන්න එයාට ලොකු හයිය අතක් තියෙන්න එපේ කොහෙන් හරි. කොහෙන්ද ඒ හයිය අත ඇවිත් තියෙන්නේ? ඇත්තටම අපිට දැන් මේ වෙච්ච දේවල් ගැන පොඩ්ඩක් බලනකොට අපිට කතා කිරීමේ අයිති තියෙනවා මිනිස් විදියට ඕන කෙනෙක්ට. මේක රටේ මානව අයිතිවාසිකමක්. ඒ නිසා ඕන කෙනෙක්ට පේන දේ තමයි විවේචනය කිරීමේ අයිතියක් තියෙන නිසා අනිවාර්යයෙන්ම ඉන්දියාවෙන් තමයි මේ දේ කරලා ඇත්තේ. ඉන්දියාවෙන් වර්ල්ඩ් කප් පටන් ගන්න කලින් මෙහෙට ආවා. ඇවිල්ලා ලොකු කුට්ටියක් දීලා යන්න ඇති. අපිට ඊළඟ පාර වර්ල්ඩ් කප් එක ඕනේ. මොකද හේතුව මෝදිගේ උපන්දින දවස තමයි අපි ෆයිනල් තියන්න ඉන්නේ. ඒ මෝදිගේ ගමේ ග්‍රවුන්ඩ් එකක. ඒ නිසා අපිට ඊළඟ පාර මෝදි ඡන්දේ ඉල්ලන්න ඉන්නවා. ඉතින් ඉන්දියාවේ ජනතාව අපිට ප්‍රීතියෙන් සනසන්න ඕනේ. එතකොට තමයි අපිට ඡන්දේ හම්බෙන්නේ. අපිට පොලිටිකල් ගේම් එකක් මෙතන රන් කරන්න තියෙනවා. ඒ නිසා ඔබලගේ සපෝට් එක අපිට ඕනේ. ඒ නිසා මොකද ඔයාලා කරන්න ඕනේ? ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ මේ ඉන්න මේ ප්ලේයර්ස්ලා එක එක අමාරු කරපල්ලා, මේ ටීම් එක පිස්සුවක් කරපල්ලා, මමාරපල්ලා, වර්ල්ඩ් කප් එකෙන් කැපියල්ලා කොහොම හරි කියලා මේ විදිහේ ගුලියක් අබරන්න ඇති. දැන් තියෙන ඊළඟ ප්‍රශ්නේ ICC එකයි මේ ලංකාව විතරක් මෙහෙම තහනම් කරන්නේ අතුරු කමිටුවක් පත් කරා කියලා. දැන් ඉතින් දකුණු අප්‍රිකාවේ දැන් රොෂාන් රණසිංහ කියලා තියෙනවා ක්‍රීඩා ඇමතිවරයා. එහෙම ICC එකට තහනම් කරන්න පුද්ගලික මේ ශක්තිමත් හේතුවක් නැහැ. හේතුව මොකද? දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය කියන රටවලලත් මේ වෙද්දි ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ බලධාරීන් පත් වෙලා ඉන්නේ අතුරු කමිටුවක් කරා. ඉතින් එතකොට කොහොමද ඒ රටවල ක්‍රිකට් තහනම් කරන්නේ නැතුව මේක මේ ශ්‍රී ලංකාව කියන රටේ විතරක් ක්‍රිකට් තහනම් කරන්නේ? ඉතින් ඔන්න ඕක තමයි මෙතන දෙන ප්‍රධානම ගැටලුව. ඉතින් මම දැක්කා හුඟක් කමෙන්ට් වල එහෙමත් දාලා තියෙනවා හුඟක් තැන්වල ශම්මි සිල්වාට විරුද්ධ ගොඩාක් මේ වෙද්දි ජනතාව පෙළ ගැහිලා ඉන්නවා. ඉතින් ඇත්තට මේක මම නම් හිතන්නේ මේක ඇත්ත නැත්ත ඇත්තටම හොයන්න ඕන. මේක ඇත්තටම ගසා කෑවද කියන එක. මොකද හේතුව මේ මෑතකදී ඔයාලා දකින්න ඇති ඇමරිකන් මිලියන් ඩොලර් මිලියන 2ක් ශම්මි සිල්වා SL ක්‍රිකට් එකෙන් පන්නන්න ගිහිල්ලා පොඩි කචල් එකක් වුණා. ඉතින් මිලියන 2ක් පන්නන්න ගියා කියන්නේ කීයක්ද එතන? හිතන්නකො කෝටි 72ක් නේ මිලියන 2ක් කියලා කියන්නේ. ඉතින් එච්චර ගණක් උට ගෙව්වේ කවුද? ඉතින් මේ ප්‍රමෝද වික්‍රමසිංහ කියන පුද්ගලයා සභාපතිවරයා තේරින් කමිටුවේ ලංකාවේ ගුවන්තොටුපළට ඇවිල්ලා ටීම් එක කැපුණාට පස්සේ ගුවන්තොටුපළට ඇවිල්ලා මෙහෙම තව දවස් දෙකකින් මම අනාවරණය කරන්න මේක පිටිපස්සේ ලංකාවේ තරග පෙරදීම පිළිබඳව පිටිපස්සේ ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා කියලා කියද්දි ඇත්තටම ඇයි මෙහෙම එකපාරටම ලංකාව කැපුවේ? ඒ කියන්නේ මෙතන ඇත්තටම කොස්සක් තියෙනවානේ. කවුරුත් නොදන්න කොස්සක් තියෙනවා, හැංගිච්ච දෙයක්. ඒක දැනගන්න ඕන අංක එකට. හරි. ඒක ඒ අතට එහෙම හිතනකොට තව අතකට මෙහෙම දෙයක්ත් හිතෙනවා. හරි. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට මෙච්චර පහරක් ගහලා දේශපාලනේ හරහා අපේ රටේ මම මේ කියන්නේ දැන් අර කලින් කිව්ව කතාවට වෙනම පැත්තක්. මේක වෙනමම හිතන්න ඕන දෙයක්. හරි. මේක මෙහෙමයි. දැන් අපි බලමු මීට කලින් අපි දන්නා අලුත්ගම සිද්ධියක් වුණානේ. මීට අවුරුදු 4කට 5කට කලින් මුස්ලිම් කඩ වගේකට ගිනි තියලා එන කචල් එකක් ගියානේ. ඒ කියන්නේ මේ ජාතිවාදී අවුසල මොකද්ද කෙලියක් වුණානේ. ඡන්දයක් ලං වෙනකොට අපේ රටේත් වෙන සිද්ධියක් තමයි මේ ජාතිවාදී අවුසල මිනිස්සු පාරට බස්සලා ටිකක් හෙන කෙලියක් කරන එක අපේ රටේ හැටියක්. දැම්මට පොඩ්ඩක් හිතෙනවා මේ එක්තරා පාලන සංවිධාන විසින් අපේ රටේ එයාලා ට්‍රයි කරා එක එක දේවල් ඔස්සේ මිනිස්සු අවුස්සන්න. එකක් අර මොකෙක්ද මන්දා මේ එක එක ෆෝම් කරලා ලෙඩ හොද කරන ආගම්වාදී කවුද මන්ද මට මිනිහගේ නම මතක නැහැ කෝට් එක දෙන ටෝක් දෙන එක කිටියේ
ඒ මිනිහව ෆෝම් කරා හරිගියේ නැහැ ඊට පස්සේ YouTube එකේ කෙල්ලෙක්ව දැම්මලා කුණුහරුප ටිකක් කියලා බුදුහාමුදුරන්ට බැනලා කරා හරිගියේ නැහැ ඉතින් එහෙම එහෙම දේවල් කරලා ආගම් වාදයේ ඔස්සන්න බැලුවා හරිගියේ නැහැ වැඩි එක සෙට් වෙන්නේ නැහැ හරි දැන් මට තේරෙනවා ඊට පස්සේ තව තව දේවල් යාලා try කරලා බැලුවා ඔයාලට මතක නම් පොඩ්ඩක් මතක් කරලා බලන්න ඒ දේවල් එකක්වත් හරියන්නේ නැහැ ඊට පස්සේ පාස්කු ප්‍රහාර සම්බන්ධ channel 4 නාලිකාවල එව්වයි අරවයි මෙව්වයි දාලා ආයෙ තව කෙලියක් පටන් ගත්තා ඒව හරිය ගියෙත් නැහැ කොහොම හෝ මේ එක එක දේවල් අල්ලගෙන අලුත් මතයක් සමාජයට දීලා මිනිස්සු අතර වෛරය වපුරලා මේ පාලනය සුදුසු නැහැ කියන දේ ඇති කරන්න ගොඩක් දේවල් ඇති කරා ප්‍රශ්න ඇති කරා ඒ යටතේ ඔයාලා දන්නවා අරගල එහෙමත් වුණානේ පහුගිය කාලේ හරි කොහොම නමුත් මට එකතකට පෞද්ගලිකව මට හිතන දෙයක් වාටත් මේක හිතිලා ඇති සමහර විට මේ දගලන්නේ මේ ක්‍රීඩාව කියන එක ගත්තාම සිංහල දෙමළ මුස්ලිම් බර්ග හැම එකම අපේ රටේ ක්‍රීඩාව කිව්වම ක්‍රීඩාව හැමෝම එකක එක තැනක් එක තැනකට එක වහලකට එක කුඩයකට ගේන තැනක් තමයි ක්‍රීඩාව කියන්නේ මේ ක්‍රීඩාවට ෂොට් එක දෙන්න හදලා මෙතන ප්‍රශ්නයක් ඇති කරලා දේශපාලන මේ වශයෙන් ඊට පස්සේ මිනිස්සු එක්ක්‍රස් කරගෙන මෙතන මොකක් හරි ආණ්ඩුව පෙරලෙන සීන් එකක්ද මේ වෙන්නේ යන්නේ මොකද එහෙම එකක් හිතන්න පුළුවන් නේ මිනිස්සුන්ට මොකද ඉන්දියාවෙන් අපිට තෑගි හම් වෙනවා ඒ ඇසි ඉන්දියාවෙන් දැන් මෙහෙම එකෙක් ඇවිල්ලා ගිහින් තියනවා වර්ල්ඩ් කප් වලට කලින් බලපෑම් කරන්න එපා කියලා තියනවා දේශපාලනාත්මක වශයෙන් ඒක දේශපාලනාත්මක වශයෙන් බලපෑමක් ඇති වෙන්න හේතු වෙන කරුණු සිද්ධ වෙනවා වර්ල්ඩ් කප් එකක් ඇතුලේ ඊට පස්සේ එහෙම දෙයක් සිද්ධ වුණාට පස්සේ ඔන්න ICC එක විසින් ලංකාව සංචිතයෙන් ඉවත් කරනු ලබනවා හරි ඊට පස්සේ මේක ගැන පුළුල් විමර්ශනයක් ඇති වෙනවා විමර්ශනයක් ඇතිලා ඒ විමර්ශනයේ අතර වාරදි ශම්මිසිල්ලා මෙච්චරක් හොරා කෑවා කියලා අහුනෝතින් සහ ඒ කොටසක් ඉන්දියාවෙන් ලැබිච්ච කොටසක් ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයා කීයක් හරි ගත්තා වගේ දෙයක් අහුනෝතින් ගෝඨාභයට වෙච්ච දෙයම වෙයිද අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා මේකේ මොකක් හරි පොලිටිකල් ගේමක්ද නැත්නම් මේක ඇත්තටම ස්පෝර්ට්ස් සම්බන්ධ අපේ හදවත උණු වෙන ගේමක්ද කියන එක ගැන අපි මීට වඩා හොඳට හිතන්න ඕනේ මොකද අපි මෙච්චර කාලයකට හැමදාමත් මේ රජයට මේ එක එක දේශපාලඥයන්ගේ මේ ගැටවලට අහු වුණා අපි ඉත්ත වුණා ගොඩක් දේවල් වෙනස් වුණා අරගලේ කාලෙත් අපි දන්නවා වා වුණත් දන්නවා මොකද උනේ අපි හිතපු දේ හම්බුන්නේ නැහැ නමුත් යම් දෙයක් වුණාට පස්සේ ඒ අරගලේ වෙන පිණි හිටපු මිනිස්සුන්ට වෙච්ච දෙයක් නතුව ගියා එතකොට ඒ වෙච්ච දෙයක් නැතුව ගියේ ඇත්තටම වෙන්න ඕන දේ උණු හිඳ දේ කට්ටියට මං කිව්ව දේ පොඩ්ඩක් ආයෙ හිතුවොත් ඔයාලට තේරෙයි මොකද්ද මං ඒ කිව්වේ කියලා කෙසේ වෙතත් ඉතින් එහෙම ගැටලුවක් තියෙනවා ඉතින් අපි ඉක්මන් විය යුතු නෑ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයෙන් අයින් කරාට ඕක බය වෙන්න එපා අනිවාර්යෙන්ම මාස තව 5ක් 6ක් ගියාම අනිවාර්යෙන් ලංකා ක්‍රිකට් හැදෙනවා කියන්නේ දැන් රොෂානන් සිංහත් කියලා තියෙනවා අවුලක් නෑ අයින් කරත් මොකද ඒ වෙනකොට මේ මාස 6 ඇතුළත කාලයක් තියෙනවා නිලවර්ණයක් එනවනේ ඒ නිලවර්ණයට එන්න කලින් අර්ජුන රණතුංගල ක්‍රිකට් බාර දීලා ඒක සුපිරියටම හදනවා ඒ ශම්මිසිංහලා මේ මොකද ශම්මිසිල්ලලා පයින් ගහලා එලවනවා කතාවක් රොෂාන් රණසිංහ ඇමතිවරයා කියලා තියෙනවා. ඉතින් එහෙම කරන්න පුළුවන් නම් එතන පාටන වටිනවා. කෙසේ වෙතත් දැන් මේකේ අර නිලවර්ණේ සහ මේ ආපහු ICC එක ඇතුළට ශ්‍රී ලංකා ක්‍රිකට් ගන්න පුළුවන් වෙයිද කියන එක ගැන සලකා බලනකොට අපිට පැහැදිලි අත්දැකීම් තියෙනවා. පාපන්දු තරගාවලිය කියන්නේ FIFA වලිනුත් ශ්‍රී ලංකාව ඒ විදිහටම කපලා අයින් කරා නමුත් මාස 4ක් 5ක් යද්දී ආපහු ගත්තා. ඉතින් ඒ නිසා මම හිතනවා එහෙම වෙයි කියලා. ඉතින් තවත් මතයක් තියෙනවා ICC විසින් ශ්‍රී ලංකාව මේ විදිහට ඉවත් කරන්න එක හේතුවක් කියලා අවසානට කලින් තරගේ ශ්‍රී ලංකාව තරග වෙදිච්ච බංගලාදේශ තරගයේදී ශ්‍රී ලංකාව හැසිරෙච්ච විදිහ. අපි අතරත දුන්නේ නැහැ. අරගත්තා බංගලාදේශ එක්ක අන්තිම මොහොතේ අර මැතිව්ස් ටයිම් අවුට් වෙලා ගියා හින්දා කියලා. අම්බයිස්ලට දොස් කිව්වා ඉතින් මේ දේවල් එක්ක අපි විනය විරෝධී විදිහට කටයුතු කළා කියන හේතුව මතද ICC ඒ කියන්නේ ලංකාවේ වෙනම පොලිටිකල් ගේම් එකක්වත් මොකක්වත් නැත්තම් මේක ඇත්තටම ශම්මිලා ගහපු ගේමක් නම් ලොකු කුට්ටියක් බාගෙන නම් ඉන්දියාවෙන් හරි එහෙමනම් ඉන්දියාවට ඇත්තටම උමනාව තියෙනවා නම් අපි ඉවත් කරන්න ක්‍රිකට් වලින් සදහට මතු ගාලා දාන උමනාවක් තියෙනවා නම් ඉතින් මේ දේවල් බලපාන්න ඇති කියලාත් හිතනවා ඒ කියන්නේ අර ICC විසින් අපි සංචිතයෙන් ඉවත් කරන්න හේතුවක් වෙන්න ඇති සමහර විට අපේ විනය පැත්ත. ඉතින් ඒව එහෙම ප්‍රශ්නයක් තිබුණා නම් ක්‍රීඩකයන්ට දඩ ගහලා එහෙම ඉන්න තිබ්බ. හැබැයි එහෙම කරේ නැහැ. ඇන්ජිලෝ මැතිස්ගේ මල්ලි මට නම මතක නැහැ. ඒ මිනිස්සයාත් ICC විරුද්ධව ගොඩක් දේවල් කියලා තිබ්බ. ඉතින් ඒවා ඉතින් මහා ලොකු හේතු නැහැ. මොකද හේතුව
ඇන්ජලි මැතිස්ගේ මල්ලි කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක්. එයා ක්‍රිකට් කෙනෙක් නෙවෙයිනේ. ඉතින් අපේ රටේ වගේම වෙන රටවලත් ඕනතරම් මිනිස්සු එක එක ටීම් විවේචනය කරනවා, ICC ඩිසිෂන් විවේචනය කරනවා, කොච්චර දේවල් වෙනවද? මේ වෙද්දි මේ වර්ල්ඩ් කප් එකේම සවුත් අප්‍රිකාවේ ඩීකොක් කියලා තියෙනවා අර මේ ස්පින් එක ජඩේජා දාපු එක ඒක විකට් හිටින් වෙන්න බෑ කියලා ඉතින් ඩිසිෂන් ගැන වැරදි කියලා තියෙනවා ICC එකට විරුද්ධව. ඉංග්‍රීසි ටීම් එකත් කියලා තියෙනවා මේ වගේ වැරදි. ICC එක ඉන්දියාවේද නැත්නම් මේ ඉන්ටර්නැෂනල් යන එකක් දෙක ඉංග්‍රීසි වලත් අහලා තියෙනවා බට්ලර්ලා එහෙම. ඉතින් එතකොට ඇයි ලංකාවට විතරක් මෙහෙම? මෙතන මොකක්ද ඇත්ත? ඔයත් මේ ගැන මොකද හිතන්නේ? ඔයාට හිතෙන විදිහට මොකක්ද මෙතන ඇත්ත? ලංකාවේ මේක පොලිටිකල් ගේමක්ද ඊළඟ ඡන්දෙට? එහෙම නැත්නම් ඉන්දියාවේ උන්ගේ ඡන්දෙට ගහන ගේමක්ද? නැත්නම් ශම්මිසිල්ලලා කුට්ටියක් බාගෙන කරන වැඩක්ද? ඔයාට මොකද්ද හිතෙන්නේ? නැත්නම් මැතිව්ස්ලා මේ අන්තිම බංග්ලාදේශ මැච් එකේ අපි සෙල්ලම් කරපු විදිහනුව වෙච්ච විනය විරෝධී පැත්ත නිසා අපිට ICC එකේ සංචිතය හිමු වුණාද? මොකක්ද ඇත්ත හේතුව ඔයාට හිතෙන විදිහට? අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්න. මේ වගේ වීඩියෝස් මම ඉස්සරහටත් අරගෙන එනවා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. ඔයාට හිතෙන දේ අනිවාර්යයෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. එහෙනම් ජන්නා.